Hello guys, ඉතින් අද September 17 ඉතින් අද තමයි World Cleanup Day එක. ඉතින් ඒ වෙනුවෙන් ලංකාවේ විවිධ ස්ථානවල zero plastic සහ විවිධ සංවිධාන එකතු වෙලා program සංවිධානය කරලා තියෙනවා. ඉතින් මම මේ යන්නේ ගාලු කොටුවේ තියෙන program එකට සහභාගී වෙන්න. ඉතින් ඒක සහභාගී වෙලා හිටියා zero plastic ඒ වගේම Leo clubs වල ළමයි ඒ වගේම ස්ටාර් ගාර්මන්ට් එකේ කට්ටිය ගයිඩින් කරන ළමයි ඔය වගේ ගොඩක් පිරිසක් මේ වැඩසටහනට සහභාගී වෙලා හිටියා. ඉතින් අපි ගොඩක් plastic පොලිතීන් අහුලලා ඒවා අදාළ ආයතන වලට බාර දුන්නා. ඉතින් මේ අපි සුද්ධ කරන්නේ ගාල්ලේ ධර්මපාල පාක් එක ළඟ බීච් එකේ අයින. ඉතින් ඔයාලා හිතන්නවත් නැති තරම් plastic ප්‍රමාණයක් ඒ ස්ථානයේ තියෙනවා plastic පොලිතීන්. ඉතින් මෙහෙම වෙලා තියෙන්නේ ඒ කියන්නේ ධර්මපාල පාගක ඇතුලේ විශේෂයෙන්ම තියෙනවා විවිධ තැන් හදලා ඒ විදිහට කසල බැහැර කරන්න plastic පොලිතීන් වෙන් වෙන්ව බැහැර කරන්න. නමුත් ඒ කිසි දෙයක් ඒ විදිහට වෙන්නේ නැහැ කියන එක තමයි මෙතනදි අපිට පැහැදිලි වුණේ. ඉතින් අපි මේ කරන එක తాවකාලික විසඳුමක් විතරයි. මේකට ස්ථිර විසඳුමක් හැටියට මම නම් දකින්නේ අපි හැමෝම අපේ ආකල්ප වෙනස් කර ගන්න ඕන එක. මොකද මෙතන වැඩි හරියක් තිබුණ plastic බෝතල්. ඉතින් plastic බෝතල් කියන්නේ එක්කෝ ගොල වතුර බොන්න පාවිච්චි කරපු බෝතලේ වෙන්න පුළුවන්. ඉතින් ගොඩක්ම අපි පුරුදු වෙලා ඉන්න ඕන වතුර බෝතලයක් කඩෙන් ගන්න එක නෙමෙයි වතුර වීදුරු බෝතල් පාවිච්චි කරන්න. ඒවා අපි ගෙදරින් අරගෙන යන්න වගේ දේවල් පුරුදු වෙලා හිටියත් මේ පරිසර විනාශය මීට වඩා තව භාගකින් හරි අඩු කරගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ ඒ වෙනුවෙන් වැඩ කරන්න පරිසරය විනාශ වෙන දේවල් කරන්න එපා. ඉතින් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ මම දන්නවා ගොඩක්ම තරුණ පිරිස අවුරුදු 20 ගණන් වල 18 උඩ වගේ කට්ටිය. ඉතින් අලුත් පරම්පරාවේ අය හැටියට අපි දැනගන්න ඕන ඉස්සරහට මේ පරිසරය අපිට තමයි බාර වෙන්නේ. ඉතින් අපි මේවා ආරක්ෂා කරගන්න ඕන. ඒ වෙනුවෙන් පුළුවන් උපරිමෙන් මේ වගේ වැඩසටහන් වල සහභාගී වෙලා ඒ වගේම අපේ ආකල්ප වෙනස් කරගෙන අපි ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඉතින් මේ නංගි ගැන මතක් කරන්න ඕන. මේ නංගි තමයි zero plastic එකේ goal coordinator. ඉතින් ගාල්ලේ coordinator විතරක් නෙවෙයි මේ නංගි අපේ Leo club එකේ member කෙනෙක්. ඉතින් මමත් මේ වැඩසටහනට සහභාගී වුණේ Leo club එකේ member කෙනෙක් වගේම zero plastic එකේ member කෙනෙක් විදිහට. ඉතින් ඔයාලා සමහර කට්ටිය දන්නේ නැතුවත් ඇති plastic පොලිතීන් දිරන්න වසර මිලියන ගණනක් යනවා. ඉතින් මේ ගල්ලස්සේ තව ගොඩක් plastic පොලිතීන් ඇති. ඒකෙන් ලොකු පරිසර විනාශයක් අපේ මුහුදට වගේම පරිසරයට වෙලා තියෙනවා. අපි ඉස්සරහටත් මේ වගේ වැඩසටහන් තව කරනවා Leo club එකෙන් වගේම zero plastic එකෙනුත්. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් සහභාගී වෙන්න. ඒ වගේම ඒ පරිසර විනාශය වෙන දේවල් වළක්වන්න වැඩ කරන්න ඕගොල්ලන්ටත් පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඉල්ලන්නේ ඕගොල්ලන්ගෙනුත් පරිසරයට ආදරය කරන්න, පරිසරය වෙනුවෙන් වැඩ කරන්න කියලා. ඉතින් මම තව දෙයක් මතක් කරන්න මේ වීඩියෝ එකෙන් අපේ Leo club එක Leo club Funoton Diamond Stars. ඉතින් ඕගොල්ලොත් ගාල්ලාවට ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයාලටත් පුළුවන් අපේ Leo club එකට join වෙන්න අවුරුදු 18ට වැඩි නම්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මට comment section එකේ දාන්න, මම ඔයාලව contact කරගන්න.
ඉතින් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා අපි ආවා සංවිධායක මණ්ඩලයෙන් අපිට කැම්බීම සංවිධානය කළ තිබුණා. ඉතින් ඒව ගන්න. ඉතින් හරිම ලස්සන දවසක් වගේම මාර සතුටක් දැනෙනවා හිතට. මොකද අපි අපිට පරිසරය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් වුණා නේද කියන හින්දා. ඉතින් අද වර්ල්ඩ් ක්ලීනප් ඩේ එක වුණාට මේක වර්ල්ඩ් ක්ලීනප් ඩේ එක දවසට විතරක් සීමා වෙන්න ඕන දෙයක් නෙවෙයි. අපි හැමදාම වර්ල්ඩ් ක්ලීනප් ඩේ එකක් විදිහට දැකලා එදිනෙදා අපි බැහැර කරන කුණු ඒ දේවල් හරි විදිහට බැහැර කරා නම් මේ විදිහේ දේවල් කරන්න උවමනාවක් නැහැ ඇත්තටම. ඉතින් මම ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඒක ඉල්ලනවා ඉස්සරහටත් පරිසරය විනාශ වෙන දේවල් කරන්න එපා කියලා. ඉතින් අපි ඒ වැඩේ ඉවර වෙලා ආවා ලයන්ස් ක්ලබ්ස් වලින් ඕගනයිස් කරලා තිබුණ හෙල්ත් කැම්ප් එකක්. ඒකටත් අපි ආවා පෙලිය ක්ලබ් එකේ කට්ටිය. ඉතින් ඔන්න ආයි මාද ඉරිද දවසක්. ඉතින් අද අපි යනවා ගෝල් ෆුඩ් ෆෙස්ටිවල් එක බලන්න. ෆුඩ් ෆෙස්ටිවල් එක ඊයේ සහ අද දවස් දෙකේම තිබුණා. ඉතින් අපි අද යනවා ටිකක් කලින් ගියා. මොකද අද ගොඩක් සෙනගේ ඉඩ තිබිලා නැහැ අන්තිමට සමහර කට්ටියට ඇතුළු වෙන්න. ඉතින් අද අපි කලින් ගිහිල්ලා කකබ්බි හිටියා. ඉතින් කියන්න ඕනේ මෙතන කෑම නම් ටිකක් ගණන්. ඉතින් අපිත් ගොඩාක් දේවල් ගත්තේ නැහැ. සාමාන්‍ය පොඩි පොඩි දේවල් ටිකක් ගත්තා. ඔන්න බලන්නක ඉතින් ඕගොල්ලෝ අඳුරන කට්ටියකුත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගෙන් අපි සැන්විච් එකක් ගත්තා. ඒගොල්ලෝ ඔන්න දන්නවනේ ඉතින් ඔයගොල්ලෝ ට්‍රැවල් විත් වයිෆ් ඒ වගේම කුචියන් බුචි. ඒ කපල්ස් දෙකම ඇවිල්ලා හිටියා ගෝල් ෆුඩ් ෆෙස්ටිවල් එකට. ඉතින් ඒගොල්ලෝ නම් දවස් දෙකේම ඉඳලා තියෙනවා. ඔයගොල්ලෝ සෙනසුරාදා ගිය කට්ටිය නම් නැති නැති ඉන්නවා. ඉතින් එයාලා ඉදිරි දවසෙත් හිටියා. ඉතින් ගොඩක්ම ලස්සන මෙතන රෑවේදි තමයි. මොකද ලයිට්ස් දාලා මාරම ලස්සනයි. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා මෙතනට.
Sawalneetha wife and magic compass enna idiriyadu metana man hitanne ogalanta peena wathi last karala tiyena mokak hari wenna yana mokadda kiyala dannae mata kema nam peena man dannae meka mata sahabhagi wenna puluwanda kiyala api chuta katha karamuda magic compass kohomada beginning eka kane eka thamai beginning eka ammata siri patan gatte kemen kiyanna ko කොච්චර කාලයක් වෙනවද දැන් YouTube history එකට ආවේ 2017 තමයි start කරේ ඊට කලින් ඉඳන් කනවා හැබැයි YouTube එක start කරේ 2010 පේනවා right okay travel with wife අමතක කරන්න බෑ මං හිතන්නේ travel with wife ලගේ තමයි මේ revolution එක යන්නේ මම දන්න හැටියට ඔව් කියලා කියන එකක් නෑ ඔව් කියන්නේ නෑ බොහොම නිහතමානී චරිතයක් කොහොමද beginning එක වගේ හොඳයි දැන් මේගොල්ලොත් එක්ක ඉඳලම දැන් නම් කැමරා මුදු වෙලා මං හිතන්නේ ඒකින්දම ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි අපේ ස්ටෝල් එකක් පටන් ගත්තේ මේගොල්ලන්ගේ ස්ටෝල් එකකුත් තියෙනවා ඉතින් අද මේ ඉවෙන්ට් එකකටත් අවිල්ලා ඉන්නේ සල ඇක්ටිවිටි එකක් තියෙනවා මේගොල්ලන්ගේ මම දන්නා දැන් මාව දෙක්කම කනවා කියලා පේනවා කනවානේ යන්නේ කොහෙද දන්නේ වෙනම කතාවක් ඒක රයිට් ඔකේ අපි චුට්ටක් ඉවෙන්ට් එකත් එක්ක ඕගලන්ව ජොයින් කරගන්න කැමති හයි ෆුඩිස් හයි ඔහ් හයි එක කොහොමද කට්ටිය Hi foodies. මම ඉදරව මෙතන අවිල් ඉන්නේ ඔකෝ foodiesලා. නේ? මම හරිද? Yes, ඔව්. මම හරිද? හරි. කන කට්ටියනේ අවිල්ලා තියෙන්නේ නේ? සාමාන්‍යයෙන් ඉතින්නේ ඉක්මන්ට කන්නේ හොල්ලුද කෙල්ලුද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ දැන්. අසුන් මොකද හිතන්නේ? මම හිතන්නේ අර කලින් කියපු එක තමයි. හොල්ලෝ මචං අර පේන්න කන අවුල නැහැ. කෙල්ලෝ ටික හොරෙන් ගන්න. හොරෙන් ගන්න එකට පොඩි පොඩි බින්දුරයක් දාලා දැහෙන්න බඩ පිරෙන්න ගන්න සෙට් එකක් ඉන්නේ මං හිතන්නේ ඉක්මනට කයි කෙල්ලෝ. ඔව් මොකද හිතන්නේ කෙල්ලෝ ටිකට පුළුවන් ද ඉක්මනට කාගෙන කාගෙන යන්න? අම්මෝ මට රැකියාවක්. ගාල්ලේ කෙල්ලෝ කෙල්ලෝ ටික දෙන්න බාන සද්දයක්. මම දැක්කේ නෑ ගාල්ලේ කෙල්ලෝ ඉන්නවා ඉන්නවද? ඌවත් දෙන්න ඌවක් කොහොන එකකට ඌව නේද? ඌවත් දෙන්න කෙල්ලෝ ටික අපිට ඌ කියන්න එපා. රයිට් මොකද මේ තරඟේ තියෙන්නේ කෙල්ලොන්ට. හරිද? කොල්ලෝ ටික කලබල වෙන්න එපා. හරිද? කොල්ලොන්ට චාන්ස් එකක් දෙන්නම්. හොඳට ගන්න පුළුවන්. ඉක්මනට ගන්න පුළුවන් කෙල්ලොන්ට. රයිට්. මෙතන තියෙනවා බන්ස් 6ක් තියෙනවා. බන්ස් නේ ප්ලේට්ස් 6ක්. ප්ලේට්ස් 6 බන්ස් දෙක දෙක තියෙනවා. එකක් තියෙනවා නිකන් දිගටි බන් එකක් තියෙනවා. අනිත් එකක් තියෙනවා රවුම් බන් එකක්. හරිද? මොනවද නම් දෙක? Hot dogs and burgers. මම නම් දන්නේ නැහැ. හැඩය තමයි මම දන්නේ. හරි. මේ මේකත් හම්බ වෙනවා. කොහමද චාන්ස් එක? නොමිලේ කන්න හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ ලස්සනට අඳින්න මේ ෆැෂන් කරන කෙල්ලෝ ටිකක් ඉන්නේ. හරිද? ලස්සනට අඳින්න ඇඳුම් ගන්න පුළුවන් 5000ක වවුචර් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ හොඳට සුවඳ ගහගෙන ගිහිල්ලා කොල්ලෝ ටික පොඩ්ඩක් නිකන් වශී කර. හරි. දැන් මේ 6 දෙනා කෑවට මෙතන බලන් ඉන්න එක සහයෝගය අපිට ඕන. හරිද? එතකොට තමයි මේ 6 දෙනාට හොඳට කන්න පුළුවන් වෙන්නේ. දැන් මොකද ඔයාලා හිතන්නේ? කවුරු කයිද ඉක්මනි? කවුරු දිනයිද? කවුරු දිනයිද? තරඟ පටන් ගත්තට පස්සේ ආයේ කිසි සමාවක් නැහැ. කාගෙන කාගෙන යන්න තියෙන්නේ. ඉක්මනට කනගෙනාද අන්න හම්බෙනවා රුපියල් 5000 වවුචර් එකයි. ඊට පස්සේ ලා පර්ෆියුම් එකකින් පර්ෆියුම් එකයි. හරි. මේ පොඩිනා මේ වතුර බෝතල් ටික අරගෙන ඉන්න කියුනේ. අද ඉන්නේ. අරලා තියෙන්නේ. හරි එන පටන් ගමු කවුන්ටර් රූමාත් එක 1 2 3 ඔය චියර් එක කොහොමද කට්ටිය චියර් එක කොහොමයි කොහොමද කට්ටිය නියම කෙනාට බලන්න දුන්නේ නියම හොර 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 කම් කරන කෙනාට තමයි බලන්න දුන්නේ උඩරිම ඒ හොරගම් බලන්න පුළුවන් ඔයාලට අපේ මැජික් කම්පස් channel එක බලුවදී අපේ ෆුඩ් චැලෙන්ජ් වල හොඳටම හොර කරන කෙනා මෙයි චවරි
කියන්නේ කන එක තමයි හොඳටම කරන්න පුළුවන් වැඩේ. ඒක තමයි හොඳටම කරන්න පුළුවන් වැඩේ. සාමාන්‍යයෙන් එහෙම තමයි කෙල්ලොන්ට. දැන් මේක බල්ල සතුරු වෙච්ච කට්ටියට අන්න අපල තියෙනවා අපේ කෑම ස්ටෝල් එක. හරිද? සෑන්ඩ්විච් කවුද? Oh,
These go on Kathali. Sing along if you all know the words. Thank you.
ෆුඩ් ෆෙස්ටිවල් එක බලන්න යන්න බැරි වෙච්ච කෙනෙක්ට උනත් හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බෙන්න ඇති මගේ වීඩියෝ එක බලලා. ඉතින් thank you අදත් මගේ වීඩියෝ එක බැලුවට අන්තිම වෙනකන්. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්නත් එපා. ඉතින් එහෙනම් ආයෙම හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. Bye bye.